ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ සතර පරාජිකාවකට ලක් වූ ස්වාමින් වහන්සේ කෙනෙකුට ශාසනික උරුමයේ තියෙනවද එවැනි ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ලබන පැවිදි උපසම්පදාව නියම පැවිදි උපසම්පදාවක් වෙනවාද තෙරුවන් සරණයි කියලා. සතර පරාජිකාවලට ලක් වුණා නම් එතෙන්දීම විසුද්ධි අහෝසි වෙලා නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ සාමණේර වෙන්න පුළුවන්. සාමණේර වෙලා සාමණේරයන් වහන්සේ නමක් විදිහට සිව්පසපත්ති පහසුකම් ගන්න පුළුවන්. නැත්නම් ගිහිව උපාසකයෙක් වෙන්න පුළුවන්. එතකොට ගිහි වෙන්න ඕන නැත්නම් සාමණේර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු වංචනිකයෙක්. ඔහු විසුද්ධි තුල නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාසන කුරුමේ නැහැ, කිසිසේත්ම නැහැ. පරාජිකාවකට පත් වූවා නම් පරාජිකා වූ අනෙකු සාමණේර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගිහි වෙන්න ඕන. එවැනි ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ලබන පැවිදි උපසම්පදාව නියම පැවිදි උපසම්පදාවක් වෙනවාද? ඊට වඩා ගිහියෙක්ගෙන් ඔය ඇතු සුදු රෙද්දක් අඳ ගන්න එක හොඳයි. මොකද අර කෙනා ළඟ මහා උපසම්පදා මොනවත් නැහැ. ඒක නැත්තටම නැති වෙලා තියෙන්නේ. සාමණේර වුණා නම් ගැටලුවක් නැහැ. නමුත් උපසම්පදාව මේ මොහොතේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා තියෙන්නේ. තවත් පැවිදි උපසම්පදාවක් ගන්න යට හැකියාවක් නැහැ.